හේතු කුටි වගේ තියෙනවා. මේව තමයි වැඩිපුර කරන්නේ. ඉතින් ඉස්සරහට එනවා මගෙන්. බලලා වැටෙන්නේ. මම වෙලාව ඇත්තටම අලුයම 2:10ට විතර වගේ ඇති ලොකු ශබ්දයක් ඇහුණා. අපි මමත් බිරිඳත් දිනියත් නිදාගෙන හිටියේ. ඊට පස්සේ අපි ටිකක් කළා බැලුවා කල්පනා කළා සද්ද මොකද්ද කියලා වෙඩි ශබ්දයක් වගේ ශබ්දයක් ඇහුණා. ඊට පස්සේ අපිට දැනුණා කවුරු හරි වහලයට ගහනවා යම් කිසි දෙයකින් කියලා ගලක් වගේ දෙයකින් ඒ සද්දේ ඊළඟ සද්දේ. ඊට පස්සේ අපි ඇහැරලා බල්ලා ලයිට් දාලා බැලුවා බලන විට කවුරුත් අපිට දැක්කන අවස්ථාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ දොරවල් ඇරලා අපි මම මුලින් 119 කතා කළා කිව්වා කියලා ඉවර වෙලා දොරවල් ඇරලා බලනකොට තමයි දැක්කේ ජනෙල් කුඩු වෙලා තියෙනවා සහ මේ ලොකු ගඳක් එන්න ගත්තා බලනකොට තමයි දැක්කේ අසූචි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවායි කියලා. ඊට පස්සේ තමයි දැනගන්න හම්බුනේ මොකද මම ඉන්නේ නිවාස සංකීර්ණයක. ඒ නිසා එය මේ ගේට්ටුවකින් ආවරණය වෙලා ආරක්ෂාව සහිතව තියෙන ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. ඒ නිසා කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා කාර් රථයක සිව් දෙනෙකුගේ කණ්ඩායමක් ආරක්ෂක නිලධාරියාට තර්ජනය කළ ගේට්ටුව අරගෙන තියෙනවා. ඌට ඔළුවට පිස්තෝලේ තියලා ඔහුව පැත්තකට කරලා බය කරලා ඔහු ළඟ එක්කෙනෙක් ඉඳලා තුන් දෙනෙක් ඇවිල්ලා තියෙනවා. තුන් දෙනෙක් ඇවිල්ලා ඔවුන්
ජැකට් ඇඳලා මූණු සම්පූර්ණයෙන් ආවරණය කරලා ආවරණය කරගෙන ඉන්නේ. ඔවුන් ප්‍රහාරය එල්ල කරන සියලු CCTV කැමරාවල සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අලුයම මේ මේ එළිය වැටුනට පස්සේ තමයි දැක්කේ සම්පූර්ණ වෙලා තියෙන හානිය මුළු ඉදිරිපස විදුරු වලට ප්‍රහාරය එල්ල වෙලා තියෙනවා. සහ නිවසට මේ මුට්ටි වලින් තමයි අසූචි ප්‍රහාරය මේ ආපු තුන්දෙනා කණ්ඩායම එල්ල කරලා තියෙන්නේ. ඔව් අවස්ථා කීපයකදී එවැනි දුරකථන ආශ්‍රයෙන් වෙච්ච සිදුවීම් පිළිබඳව පැමිණිලි කරලා තිබුණා. ඒ නමුත් මෙවැනි සිදුවීමක් මේ මට්ටමේ සිදුවීමක් ඇති වෙච්ච පළවෙනි අවස්ථාව. ඉතින් ඒ නිසා එවැනි සිදුවීමක් පිළිබඳව ඇත්තරම මේ අපි නිරන්තරයෙන්ම පෙනී සිටින නිදහස් මාධ්‍ය වෙනුවෙන් සහ විශේෂයෙන්ම රටේ තැන් තැන්වල සිදුවන දූෂණ සහ අක්‍රමිකතා හෙළි කිරීම උදෙසා. ඉතින් නමුත් මෙවැන්නක් එල්ල වුණේ ඇයි, මොකද්ද බලාපොරොත්තුව, අපේ හඬ නතර කරන්නද නිහඬ කරන්නද මොකද්ද කියන කාරණාව පිළිබඳ අවබෝධයක් නැහැ. කවුද එල්ල කළේ ප්‍රහාරය, කවුරු පිළිබඳ සැක කරන්නද කියන අදහසක් නැහැ කිසිසේත්ම. නමුත් කවුරුන් හෝ බලාපොරොත්තු වුණා නම් ඒ කරගෙන ආ කටයුත්ත නිහඬ කරන්න, එහෙම නැත්නම් ඒ කරගෙන ආ මාධ්‍ය මේ මෙහෙවර නිහඬ කරලා ඒ හඬ යටපත් කරන්න, ඒක නම් කිසිසේත්ම සිදු වෙන්නේ නැති බව නම් ඒ පණිවිඩයක් විදියට දෙන්න අවශ්‍යයි. අඳුනා ගැනීම තරමක් අපහසුයි. මොකද හේතුව ෆුල් ෆේස් හෙල්මට් හැඳ පැළඳගෙන තිබුණා. ඊට අමතරව ජැකට් ඇඳලා තිබුණා. ඊට අමතරව මූණ අර නින්ජවරු වගේ මේ තනිකර ලොකු ලේන්සුවකින් ආවරණය කරලා තිබුණේ. ඒ නිසා අඳුනා ගන්න අමාරුයි. නමුත් මම හිතනවා දැන් වාහනේ නතර කරලා ආපු නිසා ප්‍රධාන ගේට්ටුව ළඟ, ඒ නිසා ඒ තියෙන CCTV කැමරා වලින් පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට ඒ වාහනේ නම්බර් එක හරියට ට්‍රේස් කරගත්තොත් එතනින් අනිවාර්යෙන්ම මේ පැවෙනි කණ්ඩායම් පිළිබඳ පැහැදිලි හෝඩුවාවක් ලබා ගන්න පුළුවන්. මොකද උන් වාහනයක ඇවිල්ලා තියෙනවා, වාහනේ එතන නතර කරලා තියෙනවා, සිවුදෙනුගේ කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා, පයින් තමයි නිවස ළඟට ඇවිල්ලා තියෙන. ඒක මීටර 100ක විතර ප්‍රමාණයක් පයින් එන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ පයින්. ඉතින් ඒ නිසා මේ වාහනේ එතෙක් වෙලා මේ සමස්ත ක්‍රියාදාමයට විනාඩි අපි හිතමු 10ක් විතර හෝ අඩුමතරම් 5ක් කියත් ඒ වාහනේ එතන නතරලා තිබිලා තියෙනවා. මොකද එක් නිලධාරියෙක් තමන්ගේ ප්‍රාණාපේට ආරක්ෂණ නිලධාරියෙක් තබාගෙන ඉඳලා තිනවා වෙපන් සමග. ඉතින් ඒ නිසා බොහොම පහසුවෙන් අඳුනා ගැනීම ඉඩකඩ තියෙනවා. වෙලාව 5:00 වෙලාව 5:02:10 වගේ අතර මේ ඇවිල්ලා මේ ගේට්ටුව සද්ද කරනව ඇහුණා. මම ඩියුටි වාඩිලා හිටියේ ගේට්ටුව පැත්ත බලාගෙන. ඊට පස්සේ මම ළඟට ගියා. ළඟට ගියාට පස්සේ මේ මට මේ වචනයක්වත් කතා කරන්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ මාව එක්කෙනෙක්ම ගේට්ටුව අරගෙන ඇතුළට ඇවිල්ලා මාව මෙහෙම එතනින් අල්ලගත්තා. අල්ලගෙන මේ පිස්තෝලෙ පෙන්නලා ඇතුළට අරන් ගිහලා පුටියෙන් වාඩි කරුවා. වාඩි කරවලා එක්කෙනෙක් දැම්මා මගේ අර ගාඩ් එකට. එක්කෙනෙක් තියලා මේ තුන් දෙනෙක් තමයි දැක්කේ. 4 දෙනෙක් කියලා නිච්චි නෑ මට මේ පැත්තට ආවා. කොහෙද යනවා කියලා කිව්වේ නැද්ද ඒගොල්ලෝ? මගෙන් ඇහුවේ නෑ මුකුත් නෑ. මම මට කතා කරන්න දුන්නේ නෑ. මම මෙහෙම අල්ලගෙන මෙයාව ගෙනෙල්ලා පුටි වාඩි කරලා මාව බය කරලා මේ එහෙම තමයි මහත්තයා. ආවුද නෑ එහෙම. ඒක දැක්කේ නෑ මම. එහෙම මෙහෙට ගේන්නේ මොනවද කියලා දැක්කේ නෑ. වාහනයකින් ආවේ ගේට්ටුව ළඟට ඉස්සලා මා එනකොට වාහනයක් තිබුණේ නැහැ. පයින් ආවේ. පයින් ඇවිල්ලා මේ එතන මේ නතර කරලා මෙහෙට ගිහිල්ලා ආයි යනකොට තමයි වාහනේ ඇවිල්ලා එතනින් හරව ගත්තේ. සුදු පාට වාහනයක් වර්ගයේ අර මේ වැගන්නාර වගේ මම දැක්කේ. හරියට සුදු පාට වාහනයක් ආවේ. නම්බරේ බලන්න හම්බුන්නේ නැහැ. වාහනේ අර වීදුරු අස්සේ මම පාට විතරයි පොඩ්ඩක් දැක්කේ. නෑ නෑ මට මුකුත් මේ කරේ නෑ. මට තර්ජනය කරා විතරයි, බය කරා විතරයි. ඕ ගේට් එකෙන් ගියේ මුකුත් කිව්වේ නෑ. මං හිටපු තැනින් අර මාව බය කරගෙනගේ ගේට් මේ ගාඩ් රූම් එකෙන් එළියට ඇවිල්ලා යන්න ගියා. නෑ 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 ඇවිල්ලා කොච්චර වෙලාවකින් වගේ තාපහු ගියේ? විනාඩි 15ක් විතර. විනාඩි 15ක්. ඔව්. ඔයාලා මොන වගේ සද්දද ඇහුනේ මේ වෙලාව? ඒගොල්ලෝ යනවත් එක්කම වෙඩි සද්දයක් ඇහුණා. ඒ කියන්නේ ඇතුළට යනවත් එක්කම එළියට යනකොට විනාඩි සද්දයක් ඇවිල්ලා විනාඩි 2-3ක් ඇතුළත ඒගොල්ලෝ එළියට ගියේ. ඇතුළත වෙඩි තිබ්බේ නේද? නැහැ නැහැ සද්දේ හුනේ මට. සද්ද විතරයි. එළියට ගියාද? ඔව් නැහැ වෙඩි සද්දේ ඇවිල්ලා විනාඩි 2-3කින් වගේ ඒගොල්ලෝ එළියට ගියා. ඔව්. දැන් ඔයගොල්ලෝ අවා කොච්චර කන්ද මේ 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 පොයින්ට් එකේ මාස 3යි. මම කියන්නේ මේකටද? මේකට මම දැනුවත් නැහැ මහත්තයා. මේකේ මට නැහැ ලියන්න හම්බුන්නේ නැහැ. වාහනේ නම්බරයක් බලන්න හම්බුන්නේ නැහැ.
අරගොල්ලන්ගේ මුකුත් අහන්න කරන්න හම්බුනේ නෑ මට. එතකොට මම මුකුම දැක්ක හැටියට ඒකේ නම්බර් ප්ලේට් තිබ්බද වාහනේ? නම්බර් ප්ලේට් එක තිබුණද කියලාවත් දැක්කේ නෑ. අය අපේ ලියන පොත් ඔක්කොම තියෙනවා. ඔව් IB ඔක්කොම තියෙනවා. වාහනේ එළිය නවත්තලා තියෙන්නේ. ගේට් එකෙන් මේ අපිට පේන්නේ නැතිනේ මේ පැත්තට වෙන්න. නවත්තලා මේ යනකොට තමයි ඒගොල්ලෝ වාහනේ ඇවිල්ලා ගේට් එක ළඟින් හරවගත්තේ. හරවගෙන මේ ගියේ කට්ටිය. කොහෙද වෙඩි තිබ්බේ? වෙඩි තිබ්බේ ස්ථානේ මම දන්නේ නැහැ මහත්තයා. මේගොල්ලෝ කොහමරි වෙඩි සද්දය ඇහිලා විනාඩි දෙකකින් තුනකින් වගේ ඒගොල්ලෝ එළියට ගියා. විනාඩි දෙකකින් වගේ සද්ද විතරයි මට ඇහුනේ. ඒ කියන්නේ මේ අතරතුරේ තමයි වෙඩි සද්ද වෙලා තියෙන්නේ. නෑ පිටස්තර අය එන්නේ නැහැ. පිට අය එන්නේ මේ මහත්තුරුන්ගේ ගෙවල් වලට එන අය. එහෙම එනවා. එහෙම එන්නේ අපි දැන් අපි දන්නේ තියව අපි ලියම් කරලා කෝල් කරලා තමයි මේ ගෙවල් වලට එවන්නේ. පොලිසියෙන් ආවා රෑ 12ත් එකත් අතර පොලිසියෙන් ඇවිල්ලා ගියා. පොලිසියෙන් මේ මහත්තයා ගෙදරට අස්සම් කරන්න එනවානේ. පොත් අස්සම් කරන්න. ඔව් දැන් මේ සිද්ධ වුණේ 2:10 අතර. පොලිසියේ මට වෙලාව හරියටම කියන්න බැ මහත්තයා 12ත් එකත් වගේ අතර. News reporter Varanen Tora